ඇත්තම අපේ රටේ ඉන්ධන අර්බුදයක්වත් විදුලි අර්බුදයක්වත් නෙවෙයි තියෙන්නේ විදේශ විනිමය අර්බුදයක්. මේ අවුරුද්දක් පුරාට මේ අර්බුදය ඇති වෙන බව කිව්වා. දැන් ඒ භයංකාර සිහිනේ සැබෑ වෙලා තියෙනවා. මේ පිළිබඳව මම අමාත්‍ය මණ්ඩලයට ලිඛිතවත් කරුණු දක්වලා තිබෙන නිසා මම හිතන්නේ මාධ්‍ය හමුවේ කියන එකේ කිසි වරදක් නැහැ. ඇත්තෙන්ම ශ්‍රී ලංකාව පෞගේ වසරේ ඩොලර් බිලියන 21ක් ආනයන සඳහා වියදම් කරලා තියෙනවා. මේකෙන් ඩොලර් බිලියන 2.8යි වියදම් කරලා තියෙන ඉන්ධන ආනයනයට. ඒ කියන්නේ අපිට නිසි ලෙස සකසුරුවමින් පාලනය කරොත් අනවශ්‍ය වියදම් කපලා දැම්මොත් අපිට හැකියාව තියෙනවා අකණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරන්න ඒ හරහා අකණ්ඩ විදුලිය සැපයුමක් සහතික කරන්න. මමද ඇමතිවරයෙක් වන ආණ්ඩුව දැන් කළ යුත්තේ ප්‍රමුඛතා හඳුනාගෙන මි ඇපල් මිදි දොඩම් කාලා කළුවරේ ඉන්නවද පිට රටෙන් වතුර ගෙනල්ලා බීලා වාහන දුවන්න තෙල් නැතුව ඉන්නවද නැත්නම් ඒවට කැප කිරීම කරලා අත්‍යවශ්‍ය භාණ්ඩ වෙන ඖෂධ සහ ඉන්ධනවලට අපේ තීමිත විදේශීය විනිමය වැය කිරීමේදී ප්‍රමුඛතාවය දෙනවද කියන ප්‍රශ්නය පිළිබඳ ආණ්ඩුව තීන්දුවක් ගත යුතුමයි. ඒ දුගිනීම නිසා තමයි ඇපල් මිදි ඇත, තෙල් ටික නැත, පිට රටින් ගේන මී පැණි ඇත, ඒත් ඖෂධ නැත. මේ සඳහා ඔබතුමාගේ බලපෑමක් ඇති කරන රජයට මම අමාත්‍ය මණ්ඩලයට ලිඛිතව සහ වාචිකව ප්‍රමුඛතාවය ගත යුතු කියන කාරණේ ගැන කතා කරලා තියෙනවා. මම අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවත් වාචිකවත් ලිඛිතවත් මේ කරුණු දැක්වීම සිදු කරලා තිබෙනවා. නැත්නම් එහෙම නම් මේ වල තෙල් අර්බුදයක් රටතුල නැද්ද? ඒ වගේම අපි දැක්කා පොඩි දවසක ඉන්ධන නැවක් ලංකාවට එනවා. ඉන්ධන නැව් ඇත. ඒ කියන්නේ තෙල් ඇත. මේ මොහොතේ මුහුදේ තෙල් නැව් නවතාගෙන බලා සිටි. නැත්තේ ඩොලරය. දැන් ඉන්ධන අර්බුදයක් තියෙනවා. තෙල් නැව් ඇවිල්ලා මේ මුහුදු සීමාව නතර කරන් ඩොලර් දෙනකම් බලා ඉන්නේ නැහෙනේ. ලෝක යුද්ධයක් ඇති වුණත් ඉන්ධන අර්බුදයක් නැහැ. ලෝකයේ යම් යුදමය තත්ත්වයක් තිබුණත් ඉන්ධන අර්බුදයක් නැහැ. ඉන්ධන අඛණ්ඩව සැපයීම සාධික කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වාට ගෙවන්න අවශ්‍ය විදේශ විනිමය සපයාගත හැකිනම්.